හොරා කොහමටත් කලබල වෙන්න ඕනේ. අපරාධකාරයා කොහමටත් කලබල වෙන්න ඕනේ. උන් කලබල වුණාට අපේ කලබලයක් නැහැ. අපිට පේනවා දැන් මේක ඉන්න සමහර മന്ത്രിවරු දැන් තර්ජනය කරනවා. මම දැක්ක බණ්ඩාරවල වේදිකාවේදී මනුස්සයෙක් නෙවෙයි. මනුස්ස ශරීරයක් නෙවෙයි. අර සතාටත් අගහුරින්ද කියනවද නැද්ද කියලා කල්පනා කරා. ඒ සතාටත් අගහුරුවක් නේ. හරි. ආන්නේ වගේ තනි മന്ത്രിය ඉන්නේ മന്ത്രി කෙනෙක් මාධ්‍යට තර්ජනය කරා බණ්ඩාරවලදී. දරුවන්ට මහමැති කාලේ දරුවන්ට ඔය චාමර මහමැති කාලේ දරුවන්ට පාසල් බෑග් බෙදනවා කියලා ලංකා බැංකුවෙන් ලක්ෂ 25ක චෙක් එකක් ගත්තා. මාධ්‍යද්දි කියන්නේ එයාගේ පෞද්ගලික කිරුමට සල්ලි දාගත්තා. මහජන බැංකුවෙන් තවත් ලක්ෂ ගාණක් ආවා. ඒකත් චාමරේ කිරුමට දාගත්තා. අපි අපරාධ පරීක්ෂණ ප්‍රමා දෙපාර්තමේන්තුවට පැමිණිලි කරා. විගණන වෙට පැමිණිලි කරා. වාර්තා ඔක්කොම තියෙනවා මූල්‍ය අපරාධයක් කරා කියලා. මූල්‍ය අපරාධයක් චාමර කර බවට වාර්තා අපි සතුව තියෙනවා. දැන් ඒ චාමර අර පෞගේ දාස්වල ජනතාවට දුන්නු හාල් කිලෝ 10, හාල් කිලෝ 20 බාල හාල් ගෙනල්ලා පණුවයි නහල් ගෙනල්ලා සමහර තැන්වල බෙදුවා. බෙදනකොට මිනිස්සු ඇවිල්ලා මාධ්‍යට කිව්වා. අපිට නෙවෙයි මාධ්‍යට කිව්වා. මාධ්‍ය එක පළ වුණා. දැන් මිනිහා සුදුන වෙන්න යනවා. චාමර වැඩි කාලයක් නෑ, වැඩි කාලයක් නෑ. තව මාස කිහිපයකදී අධිකරණයේදී හම්බෙන්න සූදානම් වෙලා ඉන්න කියලා අපි ආට මතක් කරන සූදානම්. හම්බෙලා ඉන්න සූදානම්. ඔයාගේ රස්සාවට අපි අගහුරු කරන්නේ. පුවක් බිස්නස් එක හොඳ බිස්නස් එකක්. වඩේ බිස්නස් එක හොඳ බිස්නස් එකක්. ඔව් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මේ වෙනුවෙන් මේ ඓතිහාසික බදුළු පුරවැට මේ රටට ආදරය කරන මොළමා ජාතියට ආදරය කරන මොළමා ශ්‍රී ලාංකේය ජාතියේ නායකයා එළමෙන ජනාධිපතිවරණේ මේ රටේ නියත නායක ආදරණීය අනුර කුමාර සානක සහෝදරයා මේ ඓතිහාසික බදුළු පුරවැට පැමිණෙන මොහොතයි. මේ ඓතිහාසික බදුළු පුරවරේ මේ ඓතිහාසික ජනතාව දාස් සංඛ්‍යාත ජනතාවගේ ඒ ආත්මවල සන්නාදේ මැත්තේ මේ ඓතිහාසික බදුළු පුරවරේට සම්බන්ධ වෙමින් මේ අවස්ථාව වෙනකොට අපගේ වේදිකාවට පැමිණ සිටින ආදරණීය පිරිසනනේ ආදරණීය සගයානනේ ආදරණීය අනුර කුමාර සානක සහෝදරයනේ අපටයි මේ සහෝදරාත්මක ඇරෙම වේදිකාවට පැමිණ ආසුන් ගන්න හැටියට. අපේ දිස්ත්‍රික්කයට ආපු නිසක ලෙසම ලබන 22 වෙනිදා මෙරටේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස පත්වන අනුර කුමාර සානක සහෝදරයා අපි ඉතා ආදරෙන් ගෞරවයෙන් මේ මොහොතේ පිළිගන්නවා. අපි කතා කරමින් හිටියේ මෙරටේ දූෂිත දේශපාලනය දරුවන්ට පොතට පතට දීපු මුදල් හොරගම් කළා, වංචා කළා. අපි විවිධ වෘත්තීන් කරනවා. අපේ වෘත්තීන් වලට දරුත්වයක් තියෙනවා. ඒකයි මං කිව්වේ වඩේ වෙලදාම හොඳ වෙලදාම. පුවක් වෙලදාම හොඳ වෙලදාම. හැබැයි මේ වෙලදාමෙන් තට්ටුකණන් හෝටල් ගැහුවේ කොහමද? තට්ටුකණන් හෝටල් ගැහුවේ කොහමද? දේපල ගත්තේ කොහමද? ඒවා සාධාරණ හම්බ කරා නම් චාමර ප්‍රශ්නයක් නැහැ. හැබැයි සියල්ල සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම විමර්ශනයක් සිදු කරන බව ප්‍රසිද්ධියේ අපි මේ හැමෝම කියන්න ඕනේ. කියන්න වෙනවා. මහජන ඡන්දෙන් ගිහිල්ලා ජනතා බදු මුදල් ජනතා දේපොළ කොල්ල කන්න කාටවත් අයිතියක් නැහැ. ඒක සමන්ත විද්‍යාරත්නටත් එහෙම තමයි. කාටවත් අයිතියක් නැහැ. ඒ නිසා අපි දන්නවා
වීජම්මු වෙන්න පුළුවන්. නිමල් වෙන්න පුළුවන්. හරින් වෙන්න පුළුවන්. කාගෙරුත් මං අහන්නේ. අවුරුදු 76ක් ඔයාලා කරානේ. ඔයාලා කරා. ලංකාවේ දුප්පත්ම පළාත වූව. දරජාතික නිෂ්පාදනයට අඩුම දායකත්වය දෙන්නේ අපි 104යි. උතුරත් නැගෙනහිරත් අපිට වැඩි. අපි සතුටුයි. මං ඒක දෙක උපුටා ගත්තේ 30 අවුරුදු යුද්ධයක් තිබිලා ඒක ඉස්සරහින් තියෙන කෙන සතුටුයි. නිමල් හරි වීජමු මොනාද කරේ කියලා අපි අහනවා.